අටෝපු ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා විදිහට ඉදිරිපත් කරන පළමු අයවැය තමයි මේ 14 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ. මේ අයවැය ලේඛන සම්බන්ධයෙන් මම හිතන්නේ මේ වෙද්දි රටේ බරපතල කතාබහක් නිර්මාණය වෙලා තිනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා අයවැය ලේඛනයක් ඉදිරිපත් කරද්දී ඊළඟ ඉදිරි වර්ෂය සඳහා රටක අයවැය ලේඛන ඉදිරිපත් කරද්දී ඒ රටේ ජනතාව බලාගෙන ඉන්නවා පහුගිය කාලයක් තිස්සේ Taman පීඩාවටපත් වෙච්ච ආර්ථික කාරණා වලට විසඳුම් දෙන්න ඉදිරිපත් වෙන යෝජනා මොනවද කියලා තමයි බලන්නේ මේ අයවැය ලේඛනේ තියෙන්නේ. හැබැයි අපිට හරියම පැහැදිලි අවුරුදු ගාණක් තිස්සේ අපි කියමින් හිටපු කතාවක් තිබුණා. ඒ තමයි මේ පවතින ආර්ථිකයේ ගොඩ ගන්න මොන ආර්ථික ඔස්තරාවක් මේක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි කියන. ඒක බහුගිය කාලේ ඔප්පු වෙච්ච ප්‍රධානම සාධකය තමයි මහා බැංකු අධිපතිවරු මාරු කරා ආර්ථිකය හදන්න කියන. අපි දන්නවා අජිත් නිවාඩ් කබ්රාල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීකමෙන් අයින් කරලා මහා බැංකු අධිපති බවට පත් කරා. ඊට පස්සේ මේ විදේශගත වෙලා හිටපු ආර්ථික ශාස්ත්‍රීය විශේෂඥයෝ ගෙනල්ලා මහා බැංකු අධිපතිලා බවට පත් කරා. හැබැයි අදටත් අදටත් ඒ මහා බැංකු අධිපතිලාටත් කරන්න වෙලා තියෙන විග්‍රහය තමයි මේක මාර ප්‍රශ්නයක් කියන විග්‍රහය. මේ ආර්ථිකයට මාර වැඩක් වෙන්න යන්නේ කියන විග්‍රහය. මේක පල්ලෙහා පන්තියට දරුණු විදිහට බලපානවා කියන විග්‍රහය තමයි අපේ රටේ මහා බැංකුවේ අධිපතිවරුත් දැන් කියමින් ඉන්න කතාව බවට පත් වෙලා තියෙනවා. දැන් මේ අයවැය ලේඛනේ ගත්තත් අපිට අමුතු දේවල් පේන්නේ නැහැ. මොකද අපි දන්නවා අවුරුදු ගාණක් තිස්සේ ප්‍රාතිහාර්ය පාණ්ඩ බැරි වෙච්ච එකට රනිල් රාජපක්ෂට ඇවිල්ලා අමුතු ප්‍රාතිහාර්යක් පාණ්ඩත් බෑ. ඒ නිසා දැන් අයවැය ලේඛනේ මොනවද තියෙන්නේ? අයවැය ලේඛනේ තියෙන්නේ නිශ්චිතවම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ලංකාවේ තියෙන ආර්ථික අර්බුදයට විසඳුම් හොයන්න ඒකට විසඳුම් දෙන්න කියලා ණය නිකුත් කරන්න යම් තීරණයක් අරන් තියෙනවා. ඒතර ඒකට අදාළ කොන්දේසි ප්‍රමාණයක් සුපුරුදු පරිදි ඒක පිටිපස්සෙන් එනවා. දැන් මේ ලේඛන නෑ අස්සංකරේ මොනවද කියලා දන්නේ නෑ. මේවා මේ හොඳයි බබාලා රවට්ටන්න. හරිද? මේවා හොඳයි බබාලා රවට්ටන්න මොකුත් තේරෙන්නේ නැති බබාලාට හොඳයි මේවා කියන්නේ. හැබැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වෙබ් අඩවියට ගියාට පස්සේ ඒකේ තියෙනවා මේ අවුරුද්දේ මුල ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහස දාලා තියෙනවා. ඒකේ තියෙන්නේ මොනවද? ඒකයි මේ අයවැය ලේඛනේ දෙක එකට දින පොඩ බලන්නකො. මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කලින් ලංකාව ගැන කියපු ලේඛනෙයි මේ අයවැය ලේඛනේ එකට දින බලන්න. ඉතින් ඒ මොකුත් නෙවෙයි තියෙන්නේ. රාජ්‍ය ව්‍යවසායන් මේ පෞද්ගලීකරණය කරන්නේ. ඒක එනවා ප්‍රතිව්‍යුහගතකරණය කිරීම කියන වචනෙන් ඉන්නේ. අවසානට කියන්නේ රාජ්‍යයට මේක තවදුරටත් පවත්වාගෙන යන්න බෑ. ඒ නිසා පෞද්ගලීකරණය කරලා මේවා ලාභ ලබන ආයතන බවට පත් කරන්න කියලා. අපි එකක් අහනවා ලාභ ලබන ආයතන බවට පත් කරන්න කියලා රාජ්‍ය සේවයේ පෞද්ගලීකරණය කරපු ඒවාට අද මොකද වෙලා තියෙන්නේ? අද මොකද වෙලා තියෙන්නේ? මිනිස්සුන්ට සේවාවක් සපයන්න ඕන ප්‍රවාහන සේවයට අද මොකද වෙලා තියෙන්නේ? ඒක අද ලාභ ගන්න ලාභ හඹාගෙන යන මිනිස්සු මරණ ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒක තමයි උනේ. දැන් ඒ කුරුමානමම තමයි අල්ලන්නේ. දැන් ටෙලිකොම් එක ලබන පාඩුව මොකද්ද? අපිට ඒක කියන්නකෝ. ටෙලිකොම් එක අච්චර පාඩු ලබනවා නම් ටෙලිකොම් එක පෞද්ගලීකරණය කළ යුතු ආයතනයක් නම් ටෙලිකොම් එකේ ඉහළ නිලධාරීන් ඉන්න වැටුප් තලයේ මොකද්ද කියලා පොඩ්ඩක් එලි කරන්නකෝ. අපි කියනවාද මේ අපි අභියෝග කරනවා ටෙලිකොම් එක ප්‍රතිව්‍යුහගතකරණය කරන්න යෝජනා කරනවා නම් අපි කියනවා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණය කරන්න යෝජනා කරනවා නම් ඒ කියන්නේ විකුණන්න යෝජනා කරනවා නම් විදුලි බල මණ්ඩලයේ විකුණන්න යෝජනා කරනවා නම් තව මේ තියෙන රාජ්‍ය ආයතන විකුණන්න යෝජනා කරනවා නම් ඒවා පාඩුයි නම් ඒවා රජයට කරගෙන යන්න බැරි නම් අපි කියනවා ඒ වගේ ඉහළ නිලධාරීන් ලබන වැටුප් තල එළියට දාන්න. ඒවා කියන්න. ඒවා වංචාව දූෂණය වෙන හැටි කියන්න. එතකොට තේරෙනවා මේවා ඇත්ත කතාව මොකද්ද සිදෙලා තියෙන්නේ කියලා. මේවා ප්ලෑන් කරලා කරන වැඩ. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි දිනවා රාජ්‍ය ආයතන විකුණන්න කියලා. දැන් ඒක එනවා අයවැය. අධ්‍යාපනයේ සෞඛ්‍යයේ මොකද වෙන්නේ? පහුගිය අවුරුදු ගාණක් තිස්සේ සටන් කරලා මිනිස්සු සටන් කරලා තමයි ඒවා දිනාගත්තේ. ඒ අධ්‍යාපනය විකුණන්න තමයි මේ ආයේ යෝජනා තියෙන්නේ. අපි අහන්නේ දැන් සෞඛ්‍ය ශාස්ත්‍රයේ ප්‍රශ්නේ තිබුණේ රෝහල් වල කියන්නේ බෙහෙත් ටිකක් ඇති උනේ රෝහල් වල ගෙවන වටු නැති හින්දා. ලංකාවේ රෝහල් ගණනාවක දැන් පරීක්ෂණ කරන එක නතර වෙලා තියෙනවා. සමහර ඒ වගේ අධිසත්කාරයකව වහලා තියෙනවා. හරිද? හෘද රෝගයකව වහන්න සිද්ධ උනේ ලංකාවේ රෝහල් වල ගෙවන වටු නැති හින්දා. දැන් මේ අයවේ ගෙවන වටුවක් ගැන කියනවා. කවුද ඉල්ලුවේ ගෙවන වටු? අපි අහන්නේ බහුගේ අරගලයට බැස්ස ලක්ෂ ගණන් මිනිස්සු. ගෙවන වටු ඉල්ලුවද? අධ්‍යාපනය විකුණන්න කියලා ඉල්ලුවද? ශ්‍රී ලංකන් එයාලයින් එක විකුණන්න කියලා ඉල්ලුවද? කනිජ නීතිගත සංස්ථාව විකුණන්න කියලා ඉල්ලුවද? ටෙලිකොම් එක විකුණන්න කියලා ඉල්ලුවද? කවුරුත් එහෙම කිසිම දෙයක් කිව්වේ නැහැ. මෙරටේ ජනතාව එහෙම කිව්වේ නැහැ.
එනිසා අපි බොහොම පැහැදිලිව කියනවා දැන් අර කලින් සහෝදරරු කිව්වා වගේ මේක ව්‍යාපෘති යෝජනා කරලා තියෙනවා දැන් තරුණ ව්‍යවසායකයන් ගොඩනැංවීම සඳහා රුපියල් මිලියන 100ක් වෙනවා දැන් මේ වගේ නෙමෙයි අයවැයේදී දාලා තියෙන රුපියල් මිලියන 100 රුපියල් මිලියන 100 රුපියල් මිලියන 100 කියලා මේ මාතෘකා ටිකක් දාලා තියෙනවා දැන් මේක අරනවා සාමාන්‍යයෙන් අපිට සල්ලි කීයක් හරි දීලා ඔක්කොටම සමානව මේ පොඩි ගණන් බෙදලා දාලා ෂේප් කරන්න සමහර වැඩ කරන්නේ ඒ වගේ තමයි මේ අය අපිට පේනවා මේ සල්ලි වෙන් කරලා තිනවා කියලා රුපියල් මිලියන 100කින් අද මොකද්ද කරන්න පුළුවන් තරුණ ව්‍යවසායක නගාසිරුවන් මොකද්ද කරන්න පුළුවන් අපි කියනවා මේ රටේ තරුණ ප්‍රජාවට තරුණ පරම්පරාවට ඉදිරි අවුරුදු කීපෙදී රැකියා කපන සැලසුම තමයි මේ අයව ඇවිල්ලා තියෙන්නේ රැකියා කප්පාදු කරන සැලසුම තමයි මේ ඇවිල්ලා තියෙන්නේ උසස් පෙළ සමතුන්ට උසස් අධ්‍යාපන අවස්ථා කපන සැලසුම මේ ඇවිල්ලා තියෙන්නේ ලෙඩ්ඩුන්ට පාරේ මැරෙන්න වෙන අයව ඇලේක නැත්නම් මේ ඇවිල්ලා තියෙන්නේ ආරක්ෂක වියදම් වැඩි උනේ කොහොමද ඒක උනේ අර ඔක්කොම කැපෙද්දී මිනිස්සු නැගිටිනවා මිනිස්සු සරන් කරනවා මිනිස්සු අරගලයට එනවා ඒක නවත්තන්න ආරක්ෂක වියදම් වැඩි කරන්න ඕනද නැද්ද නැත්නම් අර කලුතර ඉඳලා කාන්තාව දෙන්නේ පාගමනින්නේදී පොලිසිය 200 300ක් දාන්න අය වේලේකනේ ආරක්ෂක වියදම් අත්තර තියෙන්න ඕන තමයි ගෝල් ෆේස් එකට මේ මිනිස්සු 100ක් විතර ඇවිල්ලා මලවුන් සීකරීමක් කරද්දී ඝාතනය කරපු අයව සීකරද්දී ඒක නවත්තන්න පොලිසිය 1000ක් විතර ගේන ආරක්ෂක වියදම් වැඩි වෙන්න එපයිද ඉතින් මේක තමයි ඇත්ත කතාව ඒ නිසා අපි හිතනවා මේ අය වේ කිසිදු ලෙසකින් ජනතාවාදී අයවැයක් නෙවෙයි ඔන්න පාර්ලිමේන්තුව කියන ගුබ්බය මොකද්ද කියලා බලාගන්න නැවත වතාවක් මිනිස්සුන්ට අවස්ථාව හම්බ වෙනවා. ඕක පාර්ලිමේන්තුවේදී අපි බලමු පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි මාරු වෙන හැටි බලන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මේ ඔලුගෙඩි මාරු වෙන්නේ ප්‍රතිපත්ති අනුව නෙවෙයි. ඒවා මාරු වෙන්නේ සල්ලි වලට. ඒවා මාරු වෙන්නේ ඩීල් වලට. ඒවා මාරු වෙන්නේ Tamanට දින නඩු ටික අයින් වෙනවද නැද්ද කියන තීරණෙත් එක්ක. ඒ නිසා මේ අයවැය ලේඛනයට විරුද්ධ වීම අපි හිතනවා පාර්ලිමේන්තුවෙන් බලාපොරොත්තු විය හැකි දෙයක් නෙවෙයි. ඒක කරන්න පුළුවන් ජනාරගලයේ ඒකට විරුද්ධව හඬ නගනේ කරන්න වෙන්නේ ජනාරගලියට දැනට අයවැය සම්මත වෙන්න කලින් බදු වැඩි වෙන්නේ කොහොමද එතකොට බදු වැඩි වෙන්නේ කොහොමද අධ්‍යාපනය මුදල් ලා කරන්න තීරණය කරන්නේ කොහොමද මොහන්ලාල් ග්‍රේන් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් කියන්නේ එනිසා හරි පැහැදිලි මේ ජනතා විරෝධී අයවැයට එරෙහිවීම කියන එක තියෙන ජනතාව අතරේ අපි ජනාරගල ව්‍යාපාරයේ විදියටත් ජනාරගල ව්‍යාපාරයේ නියෝජනය කරන තරුණ සංවිධානයක් හැටියටත් අපි කියනවා මේ අයවැයට එරෙහිව අපි රට පුරා මේ අයවැයෙන් ගෙන කොන්දේසි වලට එරෙහිව අපි රට පුරා ජනතාව දැනුවත් කිරීම ජනතාව සංවිධානය කිරීම ජනතාවත් එක්ක ඉදිරියව අරගල ක්‍රියාමාර්ග ජනාරගලයේ ශක්තිමත් කරන අරගල ක්‍රියාමාර්ග වලට එළඹෙනවා කියන පණිවිඩයක් දවසේදී ලබා දෙන පාස්පෝර්ට් එකක් නෙවෙයි මං හිතන්නේ වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු ලයිසන් ගන්නේවා දඩ මුදල් මේ ඔක්කොම වැඩි කරලා දැන් හරි අද ඉඳලා වැඩි කරලා කියන්නේ අයවැය ලේඛනයක් දාලා ඊට පස්සේ ඒවයේ මොකුත් සම්මත වෙන්නේ නැහැ මොකුත් නැහැ දැන් මේවා වැඩි වෙන දැන් ආණ්ඩු හම්බ කරන්නේ මේ වගේ දැන් මේකට ඒ කියන්නේ ආර්ථික ඔස්තාර කෙනෙක් ආවා කියලා නිකුයි දැන් මිනිහා හම්බ කරන ක්‍රමයේ තමයි ලයිසන් එක වැඩි කරන එකෙන් ලයිසන් එකේ ගාණ ගන්න එක වැඩි කරන්නේ පාස්පෝර්ට් එක වැඩි කරන එකෙන් දඩ මුදල් වැඩි කරන එකෙන් දැන් දඩ මුදල් වැඩි කරන්නේ මිනිස්සු නීති කඩන එක නවත්තන්නේ නෙවෙයිනේ මේක හරි පැහැදිලි මේ තියෙන ආර්ථික අර්බුදේ මේගොල්ලෝ කියවගන්න මෙහෙම ඒ ආර්ථික ඔස්තාර කෙනෙක් ඕනේ නැහැ නේ ඔක්කොර ආර්ථික ඔස්තාර කෙනෙක් ඕනද මිනිස්සු මිනිස්සුගේ සාමාන්‍ය මිනිස්සු මේ ලයිසන් එකක් ගන්න මිනිස්සු පාස්පෝර්ට් ගන්නවා රට යන ඒකේ ගහන වැඩි කරනවා ඉතින් ඒකෙන් තමයි මේගොල්ලෝ මේ අර්බුදේ විසඳුම ගන්න හදන්නේ මේක තව මේක ඒකේ ඇඟවෙන දේ තමයි මේක තව වලපල්ලට යන්නේ සාමාන්‍ය මිනිස්සුගේ සාමාන්‍ය මිනිස්සු නැගිටින එකත් ඉස්සරහ නවත්තන්න බැරිද